नीलुपुल देसिन वैहना प्रेम कंदुलिन मत मुलु लोके जय गन्न ओने ओब हेव नल वीन ओने मत मुलु लोके जय गन्न ओने ओब हेव नल वीन ओने सुंदर बब लोके वेट हुने मगे जीवित हृदय उपवत्कले ओबंद आदर ये छाया हित असे कितिक विन मगे आदरे ओबे हितट देनेन वद मंदा आदरे हिम देनु नाट अपे हित पटा सीनया विन नम देनने था आदरे हिम देनु नाट अपे हित मत मुलु लोके जय गन्न ओने ओब हेवनल वीन ओने मत मुलु लोके जय गन्न ओने ओब हेवनल वीन ओने सुंदर बब लोके वेट हुने हितट ओब गन अम्मा मट इसलिए मैं कहता हूँ कि तुम नहीं
ඉසරට වඩා දැන් වෙනස්නේ හැමදේම වෙනස් වෙලා තියෙන්නේ මං ගමනක් යනවා කොහෙද මට කෝල් එකක් ගන්න දෙන්න මං අරන් එන්න පත්තරාණිට ඔය බෝතල් පත්තර රස්සාව කරන්න ගරුඬ එක්ක ඕනේ. ඔයා හිතනවද ගරුඬ රස්සාවෙන් අස්වෙනවා කියලා කිව්වහම ඒකට බයි පත්තරාණි පිළිම කියන්නේ ගරුඬ දෙයි කියලා. පත්තරාණි කියන්නේ මහා මුතු జాති ගෑණිය. ඕගොල්ලන්ට වඩා හොඳට දැන් මං ඒ ගෑණියව දන්නවා. ඒ වුණාට මං දන්නවා ජාරණ. ගරුඬ මට කොහොම හරි ඔය පිළිම ගෙනත් දෙනවා ඒක ෂුවර්. ලාන්ට ගරුණගෙන තියෙන අනුකම්පාව. මන්නම් කියන්නේ අනුකම්පාව නිසා හරි රන්නෙන්ද ගරුණට පිළිම දෙනවා. ඔව්. පිළිම දෙයි. හැබැයි කරුණ මොඩයනේ. ඔරිජිනල් පිළිම තියාගෙන ඩුප්ලිකේට් එකක් දෙයි. ගරුණ ඒක ගෙනල්ලා ඔයාට දෙයි. දිනුරි කවදාවත් ගරුණට ඒ පිළිම ගන්න බෑ. හරි. දැන් ඩුප්ලිකේට් පිළිමයක්ද නැත්නම් ඒක ඔරිජිනල් පිළිමයක්ද කියලා අපි කොහොමද ඒක දැනගන්නේ? මං හිතුව තමුන් ওই ප්‍රශ්නේ මගෙන් අහයි කියලා. මේකයි සර්. දැන් මම මොකාකර ජිල් මාට්ටයක් දාලා ওই පිළිම ගත්තා කියමුකෝ. සර් මං අරන් තියෙන්නේ වැරදි ඩුප්ලිකේට් එකක් නක්. ඔව් සර් සර් වගේ කෙනෙක් කොයි විදිහට කතා කරන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ සර් මේකනේ මම ඔය පිළිමෙ මැත්තේ මෙච්චර නැහෙන්නේ ඒකේ මොකක් හරි බලයක් තියෙන හින්දානේ ඉතින් ඒකෙන් තමුසට ප්‍රයෝජනයක් ගන්න බෑ ඒකයි මම මේ නොකියන්නේ ඇයි සර් මට ප්‍රයෝජනයක් ගන්න බැරි මේකෙන් තමුන් කරන රස්සාවට වැඩක් වෙන්නේ නැහැ මේ පිළිමෙන් ගේන්නේ භූමි වාසනාව ඒක වටින්නේ මේ අපි වගේ මහ පොළොවත් එක්ක සෙල්ලම් කරන මිනිස්සුන්ට. ඒ කියන්නේ සර් මේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරනවා නේ. අන්න හරි ඔව්. එහෙනම් ඉතින් අපිට වැඩක් වෙන්නේ නැහැ සර්. ඔය පිළිමේ කහවතුරින් නාවලා හොදලා මෙසි තැන තියලා සුවඳ දුම් පහම් පූජාවල් පවත්තලා කරගෙන යනකොට ඕකෙන් ආලෝකයක් විහිදෙනවා හරිද ඊට පස්සේ අපි මේ පිළිමෙදියා බලාගෙන හදන්න යන ගොඩ නැගිල්ලගෙන හිතලා ආශිර්වාද ඉල්ලුවාම මේ වැඩේ හරියටම හරියනවා මම සර්ට කොහොමරි මේ පිළිම ගෙනලා දෙනවා සර් තමුන්ටර කැත කෙල්ල වොන් නම් ඒක කරන්න වෙනවා. එහෙම නැත්තම් ඉතින් නෑ නෑ සර්. මට විහාර ඕනේ නෑ සර්. මම සර් වෙන කෙල්ලෙක් හොයාගත්තා සර්. සරත් මං ගැන කිව්වද නෑ නම කිව්වට දන්නේ නැති හින්දා මං නම කිව්වේ නෑ ඔය මිනිස්සයාද ඔය පිළිමේ ඇත්තටම අයිතිකාරය ඔව් එහෙනම් ඒ මිනිස්සයා කියන දේවල් වල විශ්වාසයිද මං හිතන්නේ දිනුලි මිනිහා කියන දේ ඇත්ත වෙන්න ඕනි හරි එහෙනම් අපි මෙහෙම කරමු කොහොමද අපි මුලින්ම පිළිමේ ගරුණගෙන් ගමු.
අරගෙන ඒක අපි ළඟ තියාගෙන අපේ බිල්ඩින් කන්ට්‍රැක්ෂන් කරන්න පටන් ගමු. හලෝ. මිස්ටර් ජාල්න. මං ආයුත්. ඔකියන්ද? මං විහාරව කසාද බැන්දා. දැන් විහාර මගේ කසාද ගෑනේ. තමුසේ තවදුරටත් විහාරට කරදර කරන්න එපා. මේක මගේ පළවෙනි සහ අවසන් අවවාදයයි. එච්චරයි. ආරක්ෂා කර කර දඟලනවට වඩා ඉතින් කසාද බඳින එක හොඳයි කියලා හිතනවා දැන්. එතකොට හැම මං උඹ ගොළු නෑනේ. උඹ දැන් කතා කරන්න පුළුවන්. උඹ දැන් එහෙට යන්න ඕන. ගිහිල්ලා ගොළුවෙක් වගේ ඉන්නේ. උඹ දැන් බැන්දනේ. බොහොම බැන්දක මං අනුමත කරන්නේ හරි කියලා. නැද වෙලා ඉවරනේ. බේගෙදට යන්න ලෑස්තිය. අර අයත් කියන මිනිස්සයා मट මංගුවාගේ හැම දෙයක්ම දන්නවා. ඔහා වැටුණ හැම අවස්ථාවකම මංගුවාගේ පස්සෙන් හිටියා. කියන්න මේ වෙලාවේ මං ඔයාට මොකද්ද කරන්න ඕනේ? ඔයිද ඔයා හැබැයි මේ බොරුත් කරා. ඇත්ත මං ඔයාට හොයලා දුන්න පිළිමේ බොරු එක. ඒත් ඔයා දවස් කීපයක් හරි මේ පිළිබිඳ සතුටින් හිටියා. දැන් ඔයා හිතින් අයොත්ම මරන්නද හදන්නේ? मटे पिलवे होया विहार एक दूर बै
හරි. ඔයාට කරන්න බැරි වුණොත් මට කියන්න. පිරිමින්ට කරන්න බැරි සමහර දේවල් ගෑනුන්ට කරන්න පුළුවන්. මේකලයි මට පොඩි උදව්වක් කරනවා නේද? මොකද? මට පොඩ්ඩක් තනියෙන් මෙහෙම ඉන්න දෙන්න. මෙතන යනවා. අදගාරු හැමදාම වරුකී කී මාව රවටනවා කෝ ඔයා හැමදාම පිළිම ගේනකොට ගෙනාවේ නෑනේ හරි හරි දිනු මම ඔයාට කොහොමද ගෙනල්ලා දෙන්න මේ ඔයා රණින් නැන්දගෙන් අයින් වෙනකොටම රණින් නැන්ද මොකද කිව්වේ මට පව් කියලා තිතුනා රණින්තර දුක හිතුනා එනට අපිට තනකට කියලා එකක් තියෙන්න එපා රාණී නැන්ද වාට ඔය පිරිමි දෙන්න පරක්කු කරන්නේ ඔහව රවට්ටන්නේ දන්නේ. එහෙම කොහමද? නෑ මං කිව්වේ මේ ඒ වගේම බොරු පිරිමයක් හදලා දුන්නොත්. නෝ වගේ මයිත් එක්ක මං පට්ට කරුඩා. රාණියක් අතොඳ පාඩම ඉගෙන ගන්න මගෙන් ඒ වෙලාවට තමයි. හරි. දැන් ඔයාට ඔය දෙන පිරිමේ බොරු එකක්ද ඇත්ත එකක්ද කියලා කොහමද හොයාගන්නේ? ඇයි මට හොයාගන්න බැරි? මමනේ කැස් දෙකෙන් දැක්කේ. හරි ඉතින්. හදිසියවත් බොරු එකක් හදලා දුන්නොත්. ඒ වගේම එකක්. එහෙම වුණොත් නම් පට්ට ප්‍රශ්නයක්. මේ ගරු. ඔය පිළිමේ හොඳට කහ වතුරෙන් හෝදලා මල් පහන් පූජා කරලා හඳුන් කුරුවෙන් පත්තු කරාම මේ ඔකෙන් එලියක් මතු වෙනවා. ඈ? ඔයා කොහොමද ඒක දන්නේ? මං දන්නවනේ මේ ඒ වයින් වැඩක් නැහැ මේ මට ඔයා මේක කියන්නේ ඔයා මට ආදරේ ඔයා එහෙම කියනකොට මට මෙව්ව වෙනවා සුවින්නවා හරි ඔයා මට ආදරේ නා ආදරේ කොහොමද කියලා කියන්නේ ආදරේ 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 සුන්දර වළඳකි නෑ 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 වරදකි එතකොට අපි මේ කරන්නේ වරදක්ද වරදක් වුණත් කමන්නා ඒක සුන්දරයි නං දිනු ගරු හරි දැන් අපි අම්මේ මම දැන් නා පරිස්සමෙන් ගෙදර යන්න හෙරි හොරා ඒ මන් දන්න. උඹයි මමයි දෙන්නම එකයි. මට තිසර හරියට හීන තිබ්බා. මම හිතන්නේ හිටිය කවදා හරි දවසක වීල් එක දාලා මනමාලයාගේ අතේ ලීලා ගිහිල්ලා පල්ලිය පූජකතුමා ගාව පොතේ අසන් කරන්න. අපේ ආගමේ කියනවා ඕක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. බුද්ධ ආගමේ කියනවා කරුමේ කියලා. උඹට මං කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. දැන් ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. අසන ගෙවුවට පස්සේ ආයෙ මකන්නේ. මට තියෙන එක ප්‍රශ්නයක් අම්මේ. උඹට තියෙන ප්‍රශ්නේ දැන් උඹේ ඇත්ත තත්ත්වය මහත්තයාට කියන එකනේ. දෙවියන්ගේ කැමැත්ත නෝම දැන් හිටියේ නම් ආයෙත් මහත්තයත් එක්ක එකවලක් යට යනවා. කවුරු තේරුම් ගත්තත් ඉතින් මං හිතන්නේ උඹට ඔය ආයුත් මහත්තය තේරුම් ගන්න ලේසි වෙයි කියලා. මං යව තේරුම් අරන් ඉන්නේ. පිරිමියෙකුට ගෑණිය තේරුම් ගන්න අමාරු නාට ගෑණියෙකුට පිරිමිය තේරුම් ගන්න එක හරි ලේසි. එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් ඉතින් ආයුත් වගේ මිනිහෙක් නම් උඹට තේරුම් ගන්න අමාරුයි. ඔබගේ තැලිච්ච පොඩි වචන ඉද කෙල්ලෙකුට මොන දියා බලන්නේ
एक कराने को हम तो केला मायेंगा हाँ ना तो उम्बट क्या ना उड़ा क्लांग में ना दान दे पा टिका कह दिंग इंद पा इधर उटुम बट तेरुंग करने का लिए सी बे टिका कल्याय वे काल दी मटे पुलवां बेहत तत्त्व आयुत किया ना बमाटोए पिलमेटे डुप्लीकेट पिलमेट दुन्नत मटे एक मेवुआ बे ना වඩ මේ ගෙදර වෙනම කාමරයක් තියෙනවා මං අව කසාද බැන්දේ අපේ අම්මා මාව තවත් ගෑනිට බඳයි කියලා හිතාගෙන ගලකේ මොනවද කරන්න කැත වැඩ ඕ